හදවතේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ රත්නශ්‍රී ජේසිංහ මහත්තයා නිර්මාණය කරපු පරමල් කියන පද්‍ය නිර්මාණය. එතකොට මේක වස්සානය පද්‍ය පන්තියේ පළමු පද්‍ය විදියට තමයි පරමල් නිර්මාණය ඔබට නිර්දිෂ්ට කරලා තියෙන විශේෂම සස්පල දරුවන්ට. ඉතින් අද අපි පරමල් නිර්මාණය කතා කරමු වැඩි ආටුවා ටික අවශ්‍ය නැහැ. පරමල් නිර්මාණය පටන් ගන්න පුතේ පඩි පෙලින් බැස IBN අලුත් පල්කොකුරු අරගෙන ඉන්න පින්වතුනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පා ගන්න කියලා. මොනවද මොකද්ද මේ කියන්නේ කියලා. මම මගේ හැමදාම මම කරපු දේ තමයි නිර්මාණයක් ජීවිතය සමඟ සම්බන්ධ කරන එක. ඒ කියන්නේ නිර්මාණය හා ජීවන දෘෂ්ටිය මගේ හැම රසවින්දනයකම තේමාව. ඉතින් අද දවසෙත් අපි කතා කරන්න යන්නේ ඒ වගේම නිර්මාණයක් ගැන. මතු පිටින් අපට පන්සලක පූජාසනයට අලුත් මල් කුකුරු අරගෙන ආය අරගෙන එන අය චිත්‍රූප විදියට නැවෙනවා. ඒ වගේම පරමල් ඉවත් කරනවා, ඒවා පාගගෙන යනවා. මෙන්න මේ වගේ කතාවක් තමයි අපිට මතු පිටින් පේන්නේ. නමුත් රත්නශ්‍රී කවියා ඒ තුල බොහොම ගැඹුරු යථාර්ථයක් අන්තර්ගත කරලා තියෙනවා දුවේ පුතේ. එතකොට අපි අද නිර්මාණ අධ්‍යයනයේ විදියට මෙන්න මේ ගැඹුරු යථාර්ථය නැත්නම් ධ්වනි තාර්ථය නැත්නම් අපි කියන්නේ ව්‍යංග්‍යාර්ථය තමයි අද දවසේ අපි රස විඳින්න උත්සාහ. ඒ වගේම ඔබ තාමත් මගේ ගුරා නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. එතකොට අන්තෙන් ඔබ වෙත ලබා දෙන වීඩියෝස් ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. දැන් මේ කියවෙන පරමල් වලින් සංකේතවත් වෙනවා පුතේ ගතානුගතික අදහස්. පරමල් කියලා කියන්නේ ගතානුගතික අදහස්. එතකොට අලුත් මල් පොකුරු වලින් සංකේතවත් කරනවා නවීන සමාජය තුළ තියෙන නවීන අදහස්. එතකොට ගතානුගතික සමාජය තුළ තියෙන අදහස් සහ නවීන සමාජය තුළ තියෙන අදහස් තමයි පරමල් සහ අලුත් මල් පොකුරු වලින් සංකේතවත් වෙන්නේ. හැබැයි බලන්න පරමල් අලුත් මල් පොකුරු නවීන සමාජයට ගොඩාක් අදහස් තියෙනවා. අදහස් වැහි වැහැලා. හැබැයි සාම්ප්‍රදායික සමාජයේ තිබුණේ බොහොම අදහස් අඩුවේ ටිකක් ඒවා අපි පරමල් වලින් සංකේතවත් කරනවා. එතකොට කතකයා විදියට ඉන්නේ මේ දෙක අතර මධ්‍යස්ථ නැඹුරුවක් තියෙන පුද්ගලෙ ඔහු සිල්වතෙක් විදියට තමයි කවිය තුල ගොඩනගලා තියෙන්නේ. මොකද එයා ආමන්ත්‍රණය කරනවා පින්වතුනි කියලා. සාමාන්‍යයෙන් පින්වතුනි කියලා ආමන්ත්‍රණය කරන්නේ පන්සල්වල ස්වාමින් වහන්සේලා. එහෙම නැත්නම් බොහොම සිල්වත් මිනිස්සු අනෙක් අයට අපි දැකලා තියෙනවා පින්වතුනි කියලා ආමන්ත්‍රණය කරනවා. එහෙනම් මධ්‍යස්ථ පුද්ගලයා තමයි කතකයා විදියට අරගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේ සාම්ප්‍රදායික අදහස් සහ නූතන අදහස් අතර අපේ කතකයා කියන්න උත්සාහ කරන දේ මොකක්ද කියලා. එතෙන්දී පුතේ ඔහු කියනවා පඩි පෙලින් බැස අයින් වී එන්න සඳළු තලයේ ඉන්න අයට කියනවා. ඒ කියන්නේ නවීන අදහස් වලින් පෝෂණය වෙච්ච සමාජයට කියනවා පඩි පෙලින් බැහැලා හැබැයි අයින් වෙලා ඉන්න. පඩි පෙලින් බැහැලා ඉන්න අයින් වෙලා ඉන්න කියලා කියන්නේ පරණ අදහස් වලට ගතානුගතික අදහස් වලට තියෙන තැන තියලා පැත්තකින් ඔයාලගේ අදහස් අරගෙන ඉන්න. නවීන අදහස් අරගෙන ඉන්න. හරිද? එතකොට ඒක මම කියනවා පඩි පෙලින් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න. ඒ එනකොට අලුත් අදහස් අරගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ අලුත් අදහස් අරගෙන එන්න. ඒක මම මේ කතකයා පින්වතුනි පල්ලෙහා ඉන්න ගතානුගතික සමාජයට කියන සාම්ප්‍රදායික සමාජයට කියනවා පින්වතුනි එන අයට ඉඩ දෙන්න. අලුත් අදහස් අරගෙන පරම්පරාවට ඉඩ දෙන්න. හැබැයි එන අයට යා කියනවා එපා පරමල් පයින් පා ගන්න. ඒ කියන්නේ එහෙම කියලා ගතානුගතික අදහස් ටික පාගලා දාන්න එපා කියන ඉල්ලීමක් කරනවා. දැන් අද වෙනකොට තියෙනවා මේ දෙක අතර ලොකු ඝට්ටනයක් තියෙනවා. නූතන සංස්කෘතිය සහ සාම්ප්‍රදායික සංස්කෘතිය අතර අදහස්මය වශයෙන් ප්‍රබල ඝට්ටනයක් තියෙනවා. එතකොට මේ ඝට්ටනය ඇතුලේ සාම්ප්‍රදායික අදහස් ගතානුගතික අදහස් එන්න එන්නම යටපත් වෙමින් හිමින් සැරේ යන ආකාරයක් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඒක නිසා තමයි ඔහු කියන්නේ පරමල් පාගන්නේ නැතිව එන්න කියලා. බලන් මේ මල්ලි
පරමාර්ථ සුවඳයි කියලා කියන්නේ අර ගතානුගතික අදහස් වලට ලොකු වටිනකමක් තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙම ගතානුගතික අදහස් වලට වටිනාකමක් තියෙන ගමන් මෙයා කියනවා කැඩුණු පෙතිවල තිබෙන මුදු මැණික. දැන් ගතානුගතික අදහස් යල් පැනන හනමිටියට ගිහිල්ලා. හැබැයි ඒ වගේ කැඩිච්ච පෙතිවල තියෙනවා මුදු මැණික. ඒ කියන්නේ සමස්තයක් විදියට ඒ අදහස් පරණ වෙන්න පුළුවන්. හැබැයි එහි ගත හැකි යම් කොටසක් තියෙනවා. ඒක තමයි ඔවුන් කතකය කියන්න උත්සාහ කරන්නේ. මහලු මව කෙනෙකුගේ මුව රැඳ. වයසක අම්මා කෙනෙක්ගේ මූණේ තියෙනවා ප්‍රේමණීය සිනහවක්. අන්න ඒ හිනාව වගේ. කියන්නේ මම වයසට ගියා කියලා අපි අම්මා කෙනෙක් වගේ ඉන්න මහලු මඩමට දානවා නම් ඒ නවීන අදහසට ගරු කරන්න බෑ. අපි මේ අම්මව ආදරයෙන් පෝෂණය කරනවා නම් රකින්නවා නම් එයාට සමාජයේ තැනක් දෙනවා නම් එයාව කොහොම කරන්නේ නැත්තම් අන්න අපි සාම්ප්‍රදායික අදහස අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි පරමල් පයින් පාගලා දාන්න එක යුක්ති නැහැ. නවීන සමාජයට ඉඩ තියෙනවා ඉන්න අලුත්පාල් පොදුරු අරගෙන. හැබැයි පරමල් කියලා පරණ අදහස් ගතන ප්‍රතික අදහස් යටපත් කරන එක විනාශ කරන එක පිළිගන්න බෑ. එතෙන්දි මම කියන්න උත්සාහ කරන්නේ වටිනාකමක් තියෙනවා නම් අපි ඒ ගතානුගතිකයි කියලා ඉවත් නොකර ඒ අදහසේ තියෙන වටිනාකම මතු කර ගන්නට ඕනේ. ඒක තමයි මෙතෙන්දී කතකයා මධ්‍යස්ථව ඉඳගෙන කියන්න උත්සාහ කරන්නේ. ඔහු දෙපැත්තටම නැතිව දෙපැත්තෙන්ම ඉල්ලීම කරනවා. يعني දෙපැත්තෙන්ම මෙතන ඉල්ලීම කරන්න බෑනේ. නවීන සමාජයේ ඉල්ලීම කරනවා අලුත් මල්පුරු ඇවිල්ලා තියන්න. හැබැයි පරණම පරවෙච්ච මල් ටික සම්පූර්ණයෙන්ම පාගලා බුල්ඩෝසර් කරලා විනාශ කරලා දාන්න එපා කියන එක කතකයි කියනවා. මලානික මල් රේණු වල තියෙන අපිරිමිත පැතුම් වල මුකුණු වල දැන් මලානික වෙච්ච මල් රේණු. ඒ කියන්නේ දැන් ගතානුගතික අදහස් යල් පැනලා ගිහිල්ලා ඒවයි ඇති දෙයක් නැහැ කියලා නවීන සමාජයේ හිතනවා නම් හැබැයි ඒ වගේ තියෙන අපිරිමිත පැතුම් වල මුකුණු වල පිරිමිත සීමාවක් කියන්න බැරි ආර්ථනාව මහිමයක් තියෙනවා. ඒවා පරමල් වුණාට ඒවා මිනිස්සු පූජා කරලා අයි කරලා තිබ්බට ඒ වගේ තියෙන ලොකු ප්‍රාර්ථනාවල එකතුවක්. පුතේ එකමම කියනවා සියදහස් සත්වලින් පුද නලද. දැන් අපි වගේ ගතානුගතික අදහස අපි කෙලින්ම වැඩක් නැහැ කියලා බැහැර කරනවා නම් දැන් අපි ඉන්න ප්‍රදේශය ගැන හිතුවොත් අක්බෝ රජතුමාට හිතෙන්ද ඇති මේ මම මහා ජලාශයක් හදනවා මේ රට කුචකර්මයෙන් ස්වයං පෝෂිත කරන්න කියලා. ඒක මහා වටින අදහසක් නිකුත්තේ. එහෙම අදහසක් එන්නේ නැහැ. අග්ගෝ රජතුමාට තිබුණනේ කියන ලිඩකින් හරි වැවකින් හරි පොකුරකින් හරි වතුර කියන ඉඳලා තමයි කර්තව්‍යය වුණාම මැරිලා යනවා. හැබැයි එතුමා එහෙම කරන්නේ නැතුව එයා මොකද කළේ? එයාගේ හිතට ආපු අදහසට ජීවය දුන්නා. ඒ අදහස ප්‍රශස්ත එකක් නිසා එකට 10000 දෙනෙක් එකතු වුණා. ඒ අදහස පෝෂණය කළා. ඒ නිසා තමයි මේ මහා වාක්‍යය හැදෙන්නේ. පරාක්‍රම සමුද්‍රයේ තනියම මහා පරාක්‍රම බව රජතුමා නිර්මාණය කරන්නේ නැහැ. ඔහුගේ අදහසට 10000 ගාණක් දෙනා වන්දනා කරනවා, පූජා කරනවා, එයාගේ අදහසට ගරු කරනවා. ඒකයි කිව්වේ 10000 සත්වලින් පුදලාද? එයාගේ අදහස ගරු කරනවා. සමහර අය මහසෙන් රජතුමා මහසෙන් දෙවියන් කියලා කියන උත්සාහ ගත්තා. ඔහු පූජා කරා. ඔහු දේවත්වයෙන් සැලකුවා. ඒ මොකද ඔහු ගාව තිබිච්ච ඒ අපිරිමිත අදහස නිසා. ඒ අදහස නිසානේ අපි අද කන්න නැතත් වතුර ටිකක් හරි පීලා ජීවත් වෙන්න ඉන්නේ. මොකද එදත් එයාලා එහෙම හිතුවනම් මොකටද අපි වැව හදන්නේ කියලා. අද වෙනකොට අපිට රජ රට නැගෙනහිර ඉබේවා ඉන්න මිනිස්සුන්ට බොන්න වතුර කලදක්වත් නැහැ නේද? ඒ නිසා ඔවුන්ගේ අදහස් හරිම ප්‍රශංසනීයයි. ඒ නිසා තමයි 10000 සත්වලින් පුදන ලද කියලා කිව්වේ. 10000ක් මිනිස්සු මේකට පූජා කරන්නේ අදහස් වල තිබිච්ච වටිනකම නිසා. උතුම් මිනිසත්කමේ ගුණ සොදේ අදහස් වල තිබුණා පුතේ මනුෂ්‍යත්වය. මනුෂ්‍යකම. දැන් එයාලා ගැන නොහිතා අනාගත පරම්පරාව ගැන හිතුවා. අතීතයේ කියලා බලනකොට ඉතිහාසයේ කියවනකොට ඔබට දැනෙනවා ඔවුන්ගේ ප්‍රාර්ථනාවල කොහොමද මනුෂ්‍යත්වය ආරෝපණය වුණේ කියලා. සමහර රජවරු ඔබ දන්නව ඇති. දැන් මම දන්න ඉතිහාසයේ කියවනකොට තියෙනවා වතුරු ටැම්ලිපිය කියවනකොට අපට දැනෙනවා වතුරු ටැම්ලිපිය කියවනකොට දැනෙනවා කොහොමද ඒ කාලේ මිනිස්සු මනුෂ්‍යත්වයෙන් යුතුව වෙනදාම් කළේ කියලා. අපි දන්නවා එක තැනක තියෙනවා අර
බුලත් ටික විකුණනවා නම් පියස්සක් යට විකුණන්න කියලා කියනවා. ඇයි? ඒක තැලිලා මේ මේක හිරු එළියට නිරාවරණය වෙලා විනාශ වෙලා ගියාට පස්සේ මැලවෙච්ච බුලත් කොලේ කණේක මිනිස්සුන්ට හොඳ නැහැ කියලා රාජ්‍යමා දැනගෙන ඉන්නේ. ඒක හරි විශේෂ අදහස්. අද අද බුලත් කොලේ පැත්තක දාන්න කොච්චර කුණු කුණු විදියට කාණු කොට තියාගෙන මිනිස්සු වෙලා දාන්න කරනවා කියන්නේ. හියුමනිටි එක නෑ මනුස්සත්වයේ කියන එක නෑ පුතේ. මිනිහා ගැන හිතන්න නෑ. මනුෂ්‍යකම නොහිතන තැනක ඇවිල්ලා ඒකද සාම්ප්‍රදායික අදහස කියන්නේ. නවීනත්වයේ අරගෙන ආපු අලුත් මල්පොකුර ඒකද? කාණු කොට තියාගෙන බඩු විකුණන එක. එහෙම නැත්නම් හතර පහ පාරක් බැදපු තෙල් වලින් වඩේක බැදලා දෙන එක. එහෙම නැත්නම් මම කියන්නේ ප්‍රාථමික දේවල් නේ. ඉහළටත් මේක ගොඩාක් කියන්න පුළුවන්. දැන් අපි ප්‍රතිපත්ති සම්පාදනයේ ළඟට එනකම් අපිට මේක කියන්න පුළුවන්. නවීනත්වය කියලා අරගත්ත දේ නේද? අපි දන්නවා පෞගිය කාල පරිච්ඡේදය තුළම අපේ රට තුළ තිබිච්ච ව්‍යසනකාරී තත්ත්වයන්. එතකොට මේ තත්ත්වයන් නවීන අදහස්ද? ඒ අදහස් වල තිබුණාද හියුමනිටි එක? මනුෂ්‍යත්වයේ තිබුණාද? ඒක නිසා මනුෂ්‍යත්වය මුල් කරගත්ත සාම්ප්‍රදායික අදහස බැහැරව කළ යුතුයි. අලුත් මල් කුකුළු අරගෙන ආවට නේද? අලුත් මල් කුකුළු වල අපි දන්නවා විද්‍යාව ගැප් වෙලා තියෙනවා, තාක්ෂණය ගැප් වෙලා තියෙනවා, ඒ වගේම නවීන සංනිවේදනය ගැප් වෙලා තියෙනවා. එතකොට ඒවා ගෙනාවා කියලා පරණ එක නැති කරලා විනාශ කරලාද අලුත් එක ඒකමත රෝපණය කරන්නේ? ඒක ඒ තරම්ම මනුෂ්‍යකමෙන් ඔබට යනවා. මනුස්සකම අහිමි කරගෙන යනවා නම් අපිට ගමන සබාධනමවත් අපට ඒකට ඉඩ දෙන්නේ නැහැ දෙවිදේ. ඔබ දන්නවා අපට අපි මෑත ඉතිහාසයේ ඛේදවාචක ගණනාවකට මුහුණ දීපු ජාතියක්. එක පැත්තකින් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. එක පැත්තකින් සුනාමි ඛේදවාචකයට මුහුණ දුන්නා. එක පැත්තකින් රාෂ්ට්‍ර ප්‍රහාරයට මුහුණ දුන්නා. දැන් අනිත් පැත්තෙන් වසංගතයකට මුහුණ දෙනවා. ඊට පූර්වෙන් මැලේරියාවෙන් අපි පීඩාවෙන් ඊට පූර්වෙන් අධිරාජ්‍යවාදයෙන් අපි බැට කරා. ඉතින් මේ ඔක්කොමත් එක තමයි අපි ජාතියක් විදියට යන්නේ. එතකොට එකල හිටපු මිනිස්සුන්ගේ සමහර දූරදර්ශී අදහස් නිසා අපි රැකුණා. හැබැයි අද අපි නවීන අදහස් කියලා ගෙනල්ලා සමහර දේවල් විනාශ කරන්න යනවා නම් ඒක අපිට පිළිගන්න බැහැ. ඒ නිසා බලන් තවමත් සුවඳ දෙන මහිම. ඒකයි මම කිව්වේ පරාක්‍රම සමුද්‍රයේ සුවඳ තාම දැනෙනවා. කල්තලයේ වැවේ සුවඳ තාම දැනෙනවා. ගිරිතලයේ වැවේ සුවඳ තාම දැනෙනවා. දොටුගැමුණු රජතුමා හදලා ගියපු මහා ප්‍රාසාදවල සුවඳ තාම දැනෙනවා. සංචාරකයා ඇවිල්ලා අපිට සල්ලි දෙන්නේ ඒක බලලා. අපේ රටට විදේශ විනිමය අරන් එන්නේ එයා සීගිරිය බලලා අපට සල්ලි දීලා යනවා. එතකොට අපි තාම රැකෙන්නේ ඒ අයගේ උතුම් ප්‍රාර්ථනා උතුම් අදහස් තිබිච්ච නිසා. ඒවා පරමල් විදියට යටපත් කළා නම් සීගිරිය මොන කුණු හර්පයක්ද? ඕකේ තාර ටිකක් ගාන්න ඕන කියලා නේද? අපි ඒක බැහැර කළා දැම්මනම් එහෙම ගාපු අවස්ථා තියෙනවා. දැම්මනම් අපට ඉතුරු වෙන දෙයක් නෑ පුතේ. අපි ජාතියක් විදියට ලෝකය පිළිගන්න නේද? අපේ මිනිස්සු නෙමෙයි අපි කරපු අපේ අතීතයේ හිටපු අය කරලා උතුරු කරලා ගියපු දේවල් තමයි වර්තමානයේ අපි විකුණන් කන්නේ සරලව කියනවා. ඒ මිනිස්සුන්ට මනුෂ්‍යත්වයේ තිබුණා. ඒ මනුෂ්‍යත්වයේ නාමයෙන් කරපු දේවල් තමයි අපට අද ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා අපි අද දවසේ අලුත් මල්පොකු වරන් එන්න අලුත් අදහස් අරන් එන්න. හැබැයි පරණ අදහස පයින් පාවලා මං ආයෙත් කියන්නේ බුල්ඩෝසර් කරලා ගන්න හදන්න එපා. ඒ වගේ තියෙන වටින දේ අරගන්න. වටින දේ ගත්තොත් තමයි අපට ගමනක් තියෙන්නේ. නැවතත් අරගෙන කියනවා පඩිපෙලින් බස අයින් වී එන්න කියලා. ඒක අපි අනුප්‍රාසාත්මක පද භාවිතයක් අනුප්‍රාසය යොදාගෙන ආයෙ මතක් කරනවා. පඩිපෙලින් බහැලා එන්න, ඔයාලව ඉන්න සඳළුතලින් බහැලා එන්න, පඩිපෙල දිගේ ඉන්න. හැබැයි අයින් වෙලා අර ගතානුගතික අදහසේ හොඳ ටික තියාගෙන ඉන්න. මේ සාම්ප්‍රදායික සමාජය යටපත් කරගෙන ඉන්න එපා. නූතන සමාජයට එන්න පුළුවන්. පැත්තකින් එන්න. ඒවටත් අවශ්‍ය දෙයට ඉඩ තියලා එන්න. එන ගමන් තිබේ පුදුසුන හිස්සෝබ පිස. පූජාසනය තියෙනවා හිස්සලා ඔබට මල් තියන්න. සමාජයේ තියෙනවා පුතේ අලුත් අදහස් වලට. අලුත් අදහස් වලට තැනක් නැහැ කියලා කියන්න එපා. අලුත් අදහස් වලට තැනක් තියෙනවා. ඒ නිසා පුදුසුන හිස්ව තියෙනවා. ඔබටත් ඔබේ අදහස් කියන්නට පුළුවන්. අලුත් මල් කුරුදෝ තින්ගත් අලුත් අදහස් අරගෙන එන්න. හැබැයි මතක තියාගන්න එපා පරමල් පයින් පා ගන්න. ආපහු පුනරුක්තිය දාලා කියනවා
එපා පරමං පයිපා ගන්න. ඇයි පරමං පයිපා ගන්න එපා කියන්නේ? ඒ වගේ හොඳ දේ තව දුරටත් තියා ගන්න නේද? අපට නිදහස් අධ්‍යාපනය දුන්නා කණ්ණංගර මහත්තයා. ඒක හොඳයි. ඒ නිසා තමයි මේ රටේ බහුතරයක් මිනිස්සු ඉගෙන ගත්තේ. ඉතින් ඇයි අපි ඒක හොඳ දේ අයින් කරලා දාලා නිදහස් අධ්‍යාපනයට වැට කඩුල්ල දාන යෝජනාවකට පක්ෂ වෙන්නේ? එහෙම අවශ්‍ය නැහැ. ඒකට විරුද්ධ වෙන්න අපට අයිතියක් තියෙනවා. අදහස නවීන වෙන්න පුළුවන්. නව ලිබරල් සංකල්පය ඇතුලේ අලුත් වෙන්න පුළුවන්. සල්ලි දීලා ඉගෙන ගන්න අධ්‍යාපන කරනවා. හැබැයි එහෙම වුණොත් සමාජයේ කීයෙන් කී දෙනා ඉගෙන ගන්න. පරණ එක හොඳයි. ඒ පරමල හොඳයි. ඒක තමයි අපි ඉස්සරහට අරගෙන යන හොඳ එක තියාගන්න. අලුත් දේවල් එකතු කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි හොඳ දේ විනාශ කරගෙන අලුත් දේවල් එකතු කරන්න යනවා නම් ඒ සමාජයට වැඩි දුරක් යන්න බැරි බව මතක තියාගන්න. එහෙම යන්න ගිය බොහෝ සමාජ කඩාගෙන වැටුණා. ඒවා ප්‍රාථමිකයි. එහෙම යන්න හදනවා නම් ප්‍රාථමිකයි. ඒකයි මම කියන්නේ. දැන් අපි දන්නවා ඇමරිකාව වගේ රටවල් වලදී දේශපාලනය මාරුයි. හැබැයි ඔවුන්ගේ ප්‍රතිපත්ති මාරුයි නෑ. ඊටත් කෙනාගේ දෙයක්ම ඉස්සරහට අරගෙන යනවා. කතාවට කියනවා ඇමරිකාවේ දේශපාලන පක්ෂ ගැන කතා කරනකොට එකම මත්පැන් පුරවපු ලේබල් විතරක් වෙනස් බෝතල් දෙකක් එහෙ දේශපාලන පක්ෂ. අපේ හැමදේම අපේ මාරු වෙනකොට ප්‍රතිපත්ති මාරු වෙනවා. ඒ නිසා අපි හැමතැනම හැමදාම එක තැනම කල්වේවි ජීවත් වෙනවා. ඉතින් කල යුත්තේ පැරණි හොඳ දේ අරගෙන නවීනත්වයට ඉඩ දෙන ගම අලුත් අදහස් වලින් සමාජයේ ඉස්සරහට අරගෙන යනවා. හැබැයි හැම එකකම මනුෂ්‍යත්වයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒතකොට මේ මධ්‍ය නිර්මාණය රසවිඳිනකොට පුනරුත්ත්‍ය පාවිච්චි කරලා තියෙනවා වඩා මතු කර දක්වන්න අදහස්. ඒ වගේම පරමල් අලුත් මල් පොකුරු ඊට පස්සේ මහලු මව මේ සියලු දෙයින්ම සංකේත මතු කරනවා. සංකේත ආත්මකව අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම ධ්වනියෙන් පිරු ධ්වනි පූර්ණ භාෂාවක් නැත්නම් ව්‍යංග්‍යාත්මක භාෂාවක් භාවිත කරලා තියෙනවා සමස්ත කවිය තුළ යටින් තියෙන අර්ථය මතු කර පෙන්වන්නට. ඒ අනුව ලියනකොට මේ ආකෘතිය නිසදස් ආකෘතිය කියලා ලියන්න, මේ ලබා දෙන ජීවන දෘෂ්ටිය ගැන සාකච්ඡා කරන්න. ඒ කියන්නේ දැන් අපි ගොඩාක් කතා කළා. ඒ සියල්ල එක්ක ඔබට හරවත් නිර්මාණයක් වශයෙන් අවස්ථාව දීලා දෙනවා රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. එමනම් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.